ඉතින් අද සීලුම් දිනාව සාදරයෙන් පිළිගන්නවා අපි නදන්න ලංකා ඉතිහාසයේ විතින් අරගෙන එන තවත් සුපිරි එපිසෝඩ් එකකට ඉතින් අද මම වීඩියෝ එකට යන කලින් අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ඒ කියන්නේ අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක කොහොමද පටන් ගත්තේ? අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක මෙහෙවන්නේ මම. ඉතින් මගේ නම කවින්දු චතුරංග. ඉතින් අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක පටන් ගන්න 2020 වර්ෂයේ ජූලි 31. ඉතින් අද වෙනකොට ඒ කියන්නේ 2021 වර්ෂ වෙනකොට අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකට අත්මු කොට වයස ඇවිල්ලා අවුරුදු 1 මාස 3ක් පමණ වෙනවා. ඉතින් අද මම මේ විදිහට අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකෙන් කතා කරන්න හේතුව තමයි මොකද අද මම මගේ YouTube channel එකට upload කරන්න 100 වෙනි content එක නැත්නම් 100 වෙනි video එක. ඉතින් මේ හේතු නිසා තමයි අද මම අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. ඒ වගේම අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකේ දැන් ප්‍රේක්ෂක නැරඹුම් වාර ලක්ෂය පවා ඉක්මවා තිනවා. ඒ වගේම subscriber 2500කට පමණ දැන් ආසන්න වෙලා තිනවා. ඉතින් මේ ඔක්කොටම ස්තුති කරන්න ඕනේ මගේ ප්‍රේක්ෂකයන්ට. ඒ කියන්නේ ඕගොල්ලන්ට. ඉතින් අද මම වීඩියෝ එකට එන්න කලින් අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක ගැන පොඩි intro එකක් හැදුවා. ඉතින් ඒක නිසා සමහරවිට අද වීඩියෝ එක පොඩ්ඩක් දීර්ඝ වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දීර්ඝ වුණා කියලා අනිවාර්යෙන් බලන්න තියෙන්න එපා සම්පූර්ණයෙන් බලන්න. ඉතින් වීඩියෝ එක දීර්ඝ වුණා නම් පොඩ්ඩක් අනිවාර්යෙන් සමාවෙල් වෙනවා. අර intro එක නිසා තමයි පොඩ්ඩක් අද වීඩියෝ එක දීර්ඝ වෙන්න හේතුව. ඉතින් දැන් මම යන්න හදන්නේ අද කතා කරන්න වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. ඉතින් අද කතා කරන්නේ වලව්වා. ඕගොල්ලන්ට මතක ඇති මීට දවස් දෙක කලින් මම කතා කරේ රිච්මන්ඩ් කාසල් වලව්ව. හැබැයි මීට මාස 9කට පෙර මම තවත් වලව් තුනක් ගැන කතා කරා. ශ්‍රී ලංකාවේ භයානකම හොල්මන් වලව් තුනක් කියලා. ඉතින් ඒකට අයත් තුනක් දික්කන්ද වලව්ව, මඩුවන්නේ වලව්ව සහ සිසිරිගිරි වලව්ව කියන වලව් තුන. ඉතින් මම මීට දවස් දෙකකට කලින් ඔයගොල්ලන්ට මම කිව්ව කතා කරා කියලා රිච්මන්ඩ් කාසල් වලව්ව ගැන. ඉතින් මම පොඩ්ඩක් හිතුවා වලව් වල ඉතිහාසය ගැන පොඩ්ඩක් මේ වීඩියෝ සීරීස් එකකින් කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සැඟවුණු රාවණ ඉතිහාසය. The Secret of Sri Lanka History කියන ප්ලේලිස්ට් එකට මම තවත් ප්ලේලිස්ට් එකක් ඇතුළත් කරන්න හිතුවා ශ්‍රී ලංකාවේ වලව් වල ඉතිහාසය. මම ඒක පටන් ගත්ත රිච්මන්ඩ් කාසල් වලව්වේ. ඉතින් අද මම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වලව්වක්. හැබැයි මේ වලව්ව හොල්මන් ඉන්නවා කියලා මිනිස්සු කියනවා. හැබැයි මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ වලව්වල හොල්මන් ඉන්නවා කියලා. මොකද මිනිස්සු යන්නේ නැත මේ වලව්. මේ වලව් පාළුවට ගියාට මේ වලව් ගොඩක් නරඹන්න යනවා මිනිස්සු. සමහර මිනිස්සු දවල්ට වගේම රැටත් යනවා එක්ස්පෙරිමන්ට් කරන්න මේ වලව් ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා. ඉතින් දන්නේ නැහැ ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා. සමහරලාට හොල්මන් ඉන්න පුළුවන් නොඉන්න පුළුවන්. ඉතින් මේ සීලොන් දෙවල අද මම කතා කරනවා. ඒ වගේම මේ වලව්ව සම්පූර්ණ ඉතිහාස කතාව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් තවමත් අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න මගේ YouTube channel එක. අනිවාර්යෙන් මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන්න. ඉතින් තවත් වැඩි කතා නොකර මේ සීලොන් දෙවල අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. වර්තමාන සමාජයෙන් වලව් සංස්කෘතිය මුලින්ම වෙනසී ගොස් තිබුණා කලකට පෙර මෙරට බලය තේජස පැතිරුවේ වලව්වල උදවියයි. ඒ නිසාවෙන් අදටත් අපි මේ සංස්කෘතිය ගැන කතා බහ කරනවා. ඒ අනුව අද අපි කතා කරන්න හිතුවා දකුණේ යටින ප්‍රදේශයේ පිහිටා තිබෙන තවත් අද්භූත වලව්වක ස්වභාවය උසුලන සිසිරිගිරි වලව් හේවත් යටින වලව්ව ගැන. යටින තවම නොදිනු ගම්මානයක් වුවද යටිහැර නාමයේ දෙස් විදෙසි පවා ප්‍රචලිත වූ නමක්. ඒ එසේ සිදුවීමට හේතු වූයේ යටින මහත්යන මින් හැඳින් වූ පුද්ගලෙක් නිසාය. ඉතින් යටින මහත්යා ගැන කතා කරාම මාතර ඉඩම් හිමි විශාල ධනවතෙකු යටින මහත්යා ලෙස හැඳින්වූ ඩී.ඒ. රණවීරට අයත් නිවස තම සිසිරිගිරි වලව් ලෙස හඳුන්වන්නේ. මුලින්ම සිසිරිගිරි වලව් ලෙස හැඳින්වුවත් පසු කාලීනව එය යටින වලව් ලෙස ප්‍රසිද්ධ වුණා. දෙමහල් නිවසක් වූ මෙය එංගලන්ත වාස්තු විද්‍යාත්මක සැලැස්මකට අනුව ඉදිකර තිබෙනවා. යටින මහත්යා සුදු වේට්ටිය සහ කබාය හැඳි ගැමියෙකු වූ අතර ඔහු එවකට එංගලන්ත සුදු ජාතිකින් හා තරඟ කර වෙනම වතු අධිරාජ්‍ය බිහි කළ ධනවතෙක් බවටයි පැවසෙන්නේ. පසු ඔහු මහනුවර රජින හෝටලයේද මිලදීගෙන තිබෙනවා. ඔහුට මාතර හැට නුවරලි ආදී ප්‍රදේශ රාශියක තේ රබර් රොග අක්කර 10000කට වඩා තනි අයිති යටතේ තිබුණු බවද පැවසෙනවා. ඩී.ඒ. රණවීර මහතා කලක් මොළොද්දුව ගම් සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. ඉතින් යටින වලව්වේ අභිරහස නැත්නම් යටින වලව්වේ ඉතිහාස කතාව ගැන කතා කරන්න තමයි දැන් යන්න හදන්නේ. යටින කියන නම දේශීය වගේම විදේශීයවද ජනප්‍රිය නමක්. ඒ යටින මහත්ය නමින් හැඳින්වු පුද්ගලෙක් නිසායි. ඔහු මහා ගාම්භීර තේජසක් සහිත පුද්ගලයෙකු බවත් මෙරට තේ වතු රබර් වතු බොහෝ මේක තනි අයිතිකරුවා වූ බවටත් පැවසෙනවා. ඒ අනුව ඔහු විශාල ධනස්කන්ධයකට හිමිකම් කියූ පුද්ගලයෙක්. යටින මහත්යාට මෙලෙස විශාල ධනස්කන්ධයක් ලැබීම ගැන ප්‍රචලිත කතාව ඉතාම රසවත්. යටින මහත්යා මුලින්ම ජීවත් වෙලා තින්නේ යටින කියන ඉඩමේ ඉහළ කඳු මුදුනක තිබූ පුංචි නිවසක. ඒ කාලේ ළඟපාත තිබුණු ඉඩමක ළඟින් තමයි ඔවුන් වතුර අරගෙන තිබුණේ. ඒ කියන්නේ කඹුරු පිටිය හාමිනේ වතුර කලයක් ගෙන ගිහින් එනකොට ඇඳගෙන හිටිය රෙද්ද ලිහිල් වෙලා. පස්සේ හාමිනේ ඒක හදාගන්න කලේ බිම තියලා ආපහු කලේ ගන්න බලද්දී හාමිනේට අමුතු දෙයක් දකින්න ලැබිලා තිනවා.
ඊට පස්සේ යටින හාමිනේ හයියෙන් කෑ ගහලා දිනවා ඒ සද්දෙට යටින මහත්තයා හාමිනේ ඉන්න දිහාවට දුවගෙන යද්දී යටින මහත්තයා පුතුණියට පත් වෙන දේක් තමයි සිද්ධ වෙලා තින්නේ ඒ තමයි කඹුරු පිටිය හාමිනේගේ වතුර කළේ බුබුලු දම්මින් උතුරනවා ඌ දකින්නවා යටින මහත්තයා වහාම මේකෙන් නැකත් කරුවන්ගෙන් විමසනවා කළේ උතුරු පිස්තාන ඉතා බලවත් ස්ථානයක් බවත් ඒ නිසා ඒ මැදි වෙන නිවසක් හදන ලෙසත් ඕන් උපදෙස් දීලා දිනවා යටින මහත්තයා ඒ උපදෙස් පිළිපදමින් ඒ ස්ථානයේ නිවසක් ඉදි කරලා එතනින් පස්සේ තමයි ඔවුන් ඉතා ධනවතුන් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් පසුව මහනුවර කීන්ස් හෝටලේ පවා ඔහු මිලදී අරගෙන දිනවා. ඉතින් යටින මහත්තයා සහ මහනුවර කීන්ස් හෝටලේ මිලදී ගැනීම අතර සම්බන්ධය මොකද්ද? ඉතින් මේ දේවල් තමයි දැන් කතා කරන්න යන්නේ. මහනුවර කීන්ස් නැත්නම් මහනුවර රජින හෝටලේ ඔහු මිලදීගත් කතාව දිතාම රසවත්. මහනුවර කීන්ස් හෝටලේ මිලදී ගන්න අවස්ථාවේ යටින මහත්තයා ට්වීට් කරද්ද සුපුරුදු සුදු කබායද හැඳ පසකට වී බලා සිට දිනවා. කීන්ස් හෝටලේ විකිණීමට වෙන්දිස් කරන සුදු ජාතිකයා ලන්සුව තියෙන විට යටින මහත්තයා ලන්සුව වැඩි කර ඉල්ලා තිබෙනවා. මේ රෙදි කෝට් කාර්යයට ක්වීන්ස් හෝටලේ මිලදී ගත හැකි දැයි සුදු ජාතිකයා උපහාසයෙන් සිනාසී තිබෙනවා. වෙන්දේසීදී වැඩිම මිල ගෙවා යටින මහත්තයා ක්වීන්ස් හෝටලේ මිලදීගෙන උපහාසයට සිනාසුණු සුදු ජාතිකයාගෙන් ඔබට සල්ලියෝඩ මොන රටේ බැංකුවකින්ද අසා තිබෙනවා. ඒ වන විට එංගලන්ත ආදී රටවල බැංකුවල මුදල් තැන්පත් කර තිබු යටින මහත්තයාගේ තත්ත්වය හරි හැට දැනගත් සුදු ජාතිකයා විශාල ලැජ්ජාවකට පත් වුණා. ඒ වන විට යටින මහත්තයාට මාතර 60 නුවරළි ආදී බොහෝ ප්‍රදේශවල තේ රබර් වගේම විශාල අවගාක්කර 10,000කට වඩා හානි අයිති යටතේ තිබුණු බවද කියවෙනවා. එලෙස ඌයේ යටින සිසිරගිරි වලව්වේ භූමි වාසනම් බලයෙන් බවද බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඉතින් දැන් බලමු යටින මහත්තයා ජගුවර් මෝටර් රථ මිලදී ගැනීමේ කතාව මතක්ද කියලා. දිනක් ජටින මහතාට ලංකාවට අලුත් වර්ගයේ ජගුවර් කාර්තෝගයක් ගෙන්වා ඇති බවට ආරංචියක් ලැබී තිබෙනවා. ඔහුම ජගුවර් ගෙන්වා ඇති ආයතන වෙත ගොස් එතන කළමනාකරුගේ මේ ජගුවර් එක කීයද විමසා ඇත. ඊට රෙද්ද බැනීම හැඳ සිටි යටින මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ අනේ තමුස ගන්න ජගුවර් යනුවෙනි. ඒ අනුව එවකට මෙරටට ගෙන්වා තිබූ ජගුවර් රථ තුනම එවෙලෙම සල්ලි දී මිලදී ගත් ජටින මහතා ඒ මාතර ජටින වලව්වට රැගෙන ගොස් තිබෙනවා. ඉතින් යටින වලව්වේ අද්භූත දේවල් පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අදහස් තමයි මේ. යටින වලව්වේ ගල් පෙරේතයේ සිටින බවට ජනප්‍රවාදය පැවතගෙන එනවා. ඒ කියවෙන්නේ යටින වලව්වේ ඉයල මහලේ තිබෙන ගලකට තට්ටු කරාම එයින් ලේ වැගිරෙන බවයි. තවත් සමහරක් අය පවසන්නේ මෙහි දහවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද අමුතු ශබ්ද ඇසෙන බවයි. බොහෝ දිනක් මෙම යටින වලව්වේ අද්භූත දේවල් සිදුවන බවට මත දැක්වුවත් ගම්වාසීන් සමහර දෙනා පවසන්නේ මෙහි කිසිඳු එවැනි දෙයක් නොමැති බවයි. යටින මහත්තයාගේ සහ ඔහුගේ බිරිය කමුරු පිටි හාමිනේගේද ඔහුගේ පුත් ඩොනර් රණවීර මහතාගේද සහ මුණුබුරංගේද සෝන් කොත් යටින නිවස ඉදිරිපිට සාදා තිබෙනවා. අද වෙන විට සිසිරිගිරි වලව්ව පහළ ස්ථානයක් බවට පත් වෙලා වසර 30කට අසන කාලයකින් කිසිවෙකුත් එහි පදිංචි වී සිට නැහැ. එම නිසාම මේ ඊටමත් පහළ අද්භූත ස්වභාවයක් උසුලනවා. ඉතින් මේ වලව්වේ ඇති පාළු ස්වභාව නිසාම මෙහි හොල්මන් තිබෙනවා යකින විශ්වාසය මිනිස්සු අතර ඇත. ඉතින් මේ තමයි තවත් රසවත් කතාවක අවසානය. ඉතින් අදම මේ වීඩියෝ එකෙන් සාර්ථකව පැහැදිලි කරා මොකද්ද මේ යටින වලව්ව කියන්නේ. ඒ වගේම මේ යටින වලව්ව ඉතිහාස කතාව. ඒ කියන්නේ මේ යටින වලව්ව හා බැඳුණු ඓතිහාසික කතා භූත. ඒ වගේම මේ යටින වලව්ව කොහෙද පිහිටලා තින්නේ. කවුද මේක හැදුවේ? ඉතින් මේ සියලුම දේවල් අදම මේ වීඩියෝ එකෙන් සාර්ථකව පැහැදිලි කරා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකා වගේම ලෝක ඉතිහාසාත්මක මෙන්ම තවත් වැදගත්කම යුතු තවත් රසවත් වීඩියෝ බලන්න ඕන නම් තවමත් මගේ YouTube channel එක ඒ කියන්නේ අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අනිවාර්යෙන් මෙහා පැත්තෙන් දින්න bell icon එක click කරගෙන යන්න ඉතින් මම ඔයගලන්ට කලින් වීඩියෝ කිනු සදාහන් කරා මම අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකට සමාන්තර තවත් Facebook page එකක් හැදුවා ඉතින් ඒ Facebook page එකට upload කරන්නේ මේ අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube video එකට අදාළ කරගන්න ස්ක්‍රිප්ට් එක. ඒ කියන්නේ මේ වීඩියෝ එකට පාද කරගන්න සම්පූර්ණ ලිපි සාරාංශය මම දානවා මගේ Facebook page එකට. ඉතින් අනිවාර්යයෙන්ම මේ Facebook page එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම like කරන්න, අනිවාර්යයෙන් follow කරන්න මගේ Facebook page එක. ඒකේ නම අපි නොදන්න ලංකා ඉතිහාසයේ. ඉතින් මම ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනම නිර්මාණය කරපු අපේ ශ්‍රී ලංකා ඉතිහාස රැකගනිමු ඒ Facebook group එකට අනිවාර්යයෙන්ම join වෙන්න, අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපි නොදන්න ලංකා ඉතිහාසයේ Twitter page එකටත්, ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ Instagram page එකට අනිවාර්යයෙන්ම like කරන්න, අනිවාර්යයෙන් follow කරන්න. ඉතින් මේ වීඩියෝ කොහොමද යනතට share කරන්න, අනිවාර්යයෙන් ලයික් එක උදාගෙන යන්න. ඉතින් අනිවාර්යයෙන්ම පල්ලි හැදින කමෙන්ට් සෙක්ෂන් එකට අනිවාර්යයෙන්ම වගා දාස ඉදිරිපත් කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැත්නම් මේ වගේ තවත් එපිසෝඩ් එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකෙන් සමුගන්නවා.